දෝෂණය වංචාව නාස්තිය ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන් ටෙලිවිෂන් ටෙලිවකිය අද ලියන්නේ 485 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය වෙන් කරන්නට හිතුවේ ආබාධිත පුරවැසියන් සඳහායි. ඒකට හේතුව මේ ආබාධ සහිත අයට ගරු කිරීමක් ලෙස ආණ්ඩුව මේ ඊයේ අර අවුරුදු ක්‍රීඩා දෙකක නම වෙනස් කළානේ නේද? ඔය අපි දන්න කාලයක ඉඳලා පැවතුණු කණා මුට්ටිය බිඳීම, වාසනා මුට්ටිය බිඳීම ලෙසත් අන්ධයාට කිරි කැවීම, සගයාට කිරි කැවීම කියලත් වෙනස් කළානේ නේද? මෙච්චර කාල තිබුණේ කණා මුට්ටිය බිඳීම අන්ධයාට කිරි කැවීම එක සමාජයෙන් ඒ නම් සුදුසු නැහැ කියන එක සම්මතයක් අපේ අමාත්‍යංශයෙන් පිළි අරගෙන තිනවා දුෂ්‍යාබාධිත කියන එක තමයි අපි හඳුන්වන්නේ ඒක නිසා කණා මුට්ටිය බිඳීම වෙනුවට වාසනා මුට්ටිය බිඳීම කියන වාසනාව තමයි මුට්ටිය බිඳහම ලැබෙන්නේ අවුරුදු උත්සවවලට සංවිධානය කරන පිරිසට අපි දැනුම් දීලා තිනවා වාසනා මුට්ටිය බිඳීම නිසා අන්ධයාට කිරි කැවීම වෙනුවට සගයාට කිරි කැවීම කියන විදිහට සංකල්පෙම වෙනසක් ඇති කරන්නේ මේ වචන දෙක භාවිතයෙන් දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට අපහාසයක් වන බව තමයි ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය තීන්දුව කරලා තියෙන්නේ ඒ නිසා තමයි ඒ ජාතියේ ප්‍රකාශයක් කළේ හොඳේ දෘශ්‍යාබාධිත අය පමණක් නෙවෙයි උපතින්ම හෝ වෙනත් හේතුවක් මත කතා කරගන්න බැරි ඒ කියන්නේ ගොළු අය ඉන්නවා උපතින්ම විකලාංග අය ඉන්නවා ආබාධිත පුද්ගලයන් යන අර්ථය විග්‍රහ කිරීමේදී පිළිගත් නිර්වචනයක් ලෙස සැලකෙන්නේ ඔය එදිනෙදා ක්‍රියාකාරකම් සිදු කර ගැනීමට අපහසු යම් කායික හෝ මානසික තත්ත්වයක් ඇති පුද්ගලයන් ලෙසයි හොඳේ එහෙම අය තමයි ආබාධ සහිත පුද්ගලයන් ලෙස හඳුන්වන්නේ දැන් අපේ රටේ විවිධ ආබාධ වලින් පෙළෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 18ක් විතර වෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ හොඳේ අපේ රටේ දෘශ්‍යාබාධිත ජනගහනය ලක්ෂ 5ක් පමණ වෙනවා සාමාන්‍යයෙන් දෘශ්‍යාබාධිත අයෙකුට සුදු සැරයටියක් අත්‍යවශ්‍යයි ඔය රුපියල් 1500 ඉඳලා රුපියල් 4500ක් අතර මිල පරාසයක තමයි සුදු සැරයටි පවතින්නේ හොඳේ දැන් මේ සුදු සැරයටියක්වත් නොමිලේ දෙන ක්‍රමයක් මේ රටේ නෑනි ඒ විතරක් නෙමෙයි දෘශ්‍යාබාධිත අයට සිය අධ්‍යාපන කටයුතු සඳහා ඔය බ්‍රේල් උපකරණ අත්‍යවශ්‍යයි. ඒ අයට බ්‍රේල් රයිටරේ ඉතාම වැදගත්. අද ලංකාවට ගෙන්වන බ්‍රේල් රයිටරයක් රුපියල් ලක්ෂ 3 පැනලා ඉවරයි. හොඳේ ලක්ෂ 3 පැනලා ඉවරයි. ඒ වගේමයි දෘශ්‍යාබාධිත අයට ඔය වොයිස් රෙකෝඩර් අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ හඬ පටිගත කරන උපකරණ. වොයිස් රෙකෝඩර් එකක් රුපියල් 40,000ක් විතර වෙනවා. ඒ අයටම විශේෂිත කඩදාසි තියෙනවා. ඒවත් අස්ප ගණන්. හොඳේ අපේ රටේ මේ දෘශ්‍යාබාධිත ඔය ලක්ෂ 5න් වැඩි පිරිසක් මතක තියාගන්න අඩු ආදායම් ලාභී පවුල්වල අය අඩු ආදායම් ලාභී හොඳේ යමක් කමක් ඇති පවුලක දෘශ්‍යාබාධිත දරුවෙකුට හෝ වැඩිහිටි අයෙකුට නම් අතට පයට උදව්වට නේද යන්ටෙන්ට වාහනයක් එහෙම අරන් දෙන එක සුළු වැඩක් ඒත් ඔය අඩු ආදායම් ලාභී පවුල්වල දෘශ්‍යාබාධිත අයගේ ජීවිතයේ අන්තිම දුක්ඛිතයි හොඳේ අපේ රටේ ආබාධ සහිත ජනගහනයේ ලක්ෂ 17ක් 18ක් විතර වෙනවා කියලා තමයි ගණන් හදලා තියෙන්නේ. හොඳේ හරියටම නිවැරදිව නිශ්චිත ගණන් හිලව් නැහැ. මේ අයගෙන් 76,000කට විතර. හොඳේ 76,000කට විතර තමයි ඔය ආණ්ඩුව රුපියල් 5000ක දීමනාව දෙන්නේ. හොඳේ ඒකත් බැංකුවට වැටෙන්නේ නැති අය ඉන්නවා. ඒ මුදල ගන්නට ත්‍රිවිල් එකක් අරන් යන්න ඕනේ. රුපියල් 5000කින් දෘශ්‍යාබාධිත අයෙක් මාසයක් ජීවත් වෙන්නේ කොහොමද කියන එක ආබාධ සහිත අයෙක් මාසයක් ජීවත් වෙන්නේ කොහොමද කියන එක වෙනම කතාවක්. හොඳේ ඒක පැත්තක තියමුකෝ දැන් මේ දෘශ්‍යාබාධිත අයගේ අතේ සුදු සැරෑටියක්වත් තිබුණත් මහමග පදික වේදිකාවේ තමන්ටම කියලා කොටසක් වෙන් කරලා නැති රටක් නෙමේක නේද වෙන් කරලා නැති රටක් ලෝකේ බොහෝ රටවල් දෘශ්‍යාබාධිත අයට ආබාධ සහිත අයට සලකන්නේ මහත් ඉහලින් හොඳේ අපේ පදික වේදිකාවක ඇස් හොඳට පේන කෙනෙකුටවත් පයින්යන්ට පුළුවන්ද නේද එක්කෝ තඩි වලක් නේද එහෙම නැත්නම් බැසිල් ගල් ගිලා බහැලා නේද ඕකනේ තත්ත්වය මේ සියල්ලම පැත්තක තියමු වීල් චෙයාර් එකක් එහෙමත් නැත්නම් රෝද පුටුවක් කෙලින්ම නැග්ග ගන්න පුළුවන් මගී බස් රටයක් තියනෝදි කියලා පුළුවන් නම් අපිට කියන්න ඈ ඒ විතරක් නෙමෙයි ආබාධ සහිත අයෙකුට තම අවශ්‍යතාවක් සඳහා බැංකුවකට හෝ රජයේ ආයතනයකට රෝද පුටුවකින් කෙලින්ම යන්න පුළුවන් ක්‍රමයක් තියනෝදි කියලා කියන්න ලෝකයේ බොහෝ රටවල් ඒ තැන් හදලා තියෙන්නේ හොඳේ මේ සියල්ලට වඩා හරි වැදගත් කතාවක් කියන්නම් ඔය පසුගිය මාසයක මේ ජපානයේ ඉන්න අපේ මිත්‍ර කපිලසාන් ලංකාවට ආවා
ඔහුත් එක්ක මේ ලංකාවට ආවා ඒ රටේ ඉන්න ඔහුගේ අතිජාත මිත්‍රයෙක් ජපාන් ජාතික මිත්‍රයෙක් හොඳේ ඒ මිත්‍රයා හොඳට හිටපු කාලේ ලංකාවට කිහිප වතාවක් ආව ගිය ආදරය කරන අයෙක් නමුත් අද ඔහු පැරලයිස් ඒ කියන්නේ අංශභාග රෝගයට ගොදුරු වෙලා හොඳේ දැන් ඔහුට අවශ්‍ය වුණා ලංකාවේ සංචාරය කරන්න කපිලසාන්ට අවශ්‍ය වුණා රෝද පුටුව කෙලින්ම මේ වෑන් රථයකට ඇතුල් කරලා ඒ වෑන් රථෙන් රටපුරා ඇවිදින්ට හොඳේ කොම්පැනි කීපයකට කතා කළා මුළු ලංකාවටම තියෙන්නේ රෝද පුටුව ඇතුල් කරගෙන යන්න පුළුවන් වෑන් රථ තුනක් හෝ හතරක් විතරයි. හරිය අපි එක් වෑන් රථයක් වෙන් කරගත්තේ මහත් පරිශ්‍රමයක් දරලා. දැන් ඒ වෑන් රථයත් නියම තත්ත්වයෙන් නිර්මාණය කළ එකක් නෙමෙයි. එවැනි වෑන් රථ ලංකාවට ගෙන්වීමේදී විශාල ටැක්ස් එකක් ගෙවන්න සිද්ධ වෙනවලු. හොඳේ ඒ නිසා මේ වෑන් රථය සාමාන්‍යයෙන් වෑන් රථයක් ලංකාවට ගෙනල්ලා ආන් අර විදිහට මොඩිෆයි කරලා එහෙම නැත්නම් වෙනස් කරලා හදලා. හොඳේ. ඉතින් ඒකට රෝද පුටුව නග්ග ගන්නවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. දෙතුන් දිනක් වැඩේට ඕනේ. සංචාරක කර්මාන්තේ නගා සිටුවන්ට නේද හෙන කයිවහරු ගන්න රටක්නේ නේද? මේක එහෙම නේද? සෑම විටම මේ රට ප්‍රශ්නය අල්ලගන්නෙම වලිගෙන්. හොඳේ. වලිගෙන් ප්‍රශ්නය අල්ලගන්න ජාතියක්. හරිය කනාමුට්ටිය වාසනාමුට්ටිය කිරීම අන්ධයාට කිරි කැවීම සගයට කිරි කැවීම නේද? එහෙම වෙනස් කරපේගෙන අපි සතුට පළ කරනවා. පුළුවන් නම් සුදු සැරෑටියක්වත් නොමිලේ දෙන්න බලන්න. හොඳේ. හරිද? ටැක්ස් නැතුව රෝද පුටුවක් ගේන්න පුළුවන්. ඒ රෝද පුටුව ඕනම බස් රථයකට ඇතුල් කරගෙන යන්න පුළුවන් රටක් හදපු දවසට ආන් එදාට අපිට ටෙලිවැකේට කියන්න. හොඳේ. ඔව් එදාට නම් ඔය දෘශ්‍යාබාධිත විතරක් නෙමේ මොන ආබාධයක් සහිත මිනිස්සෙකුට වුණත් නම්බුකාර රටක් ඉතුරු වේවි කියලා අපිට හිත හදා ගන්න පුළුවන්. හොඳේ. හොඳට මතක තියාගන්න මේ ටියුනීසියානුවන් අතර හරි අපූරු කියමනක් තියෙනවා. ඒ කියමන තමයි හදවතින් කන මිනිහා. ඒ කියන්නේ හදවත අන්ධ මිනිහට වඩා ඇහැ කන මිනිස්සයා හොඳයි කියලා. ඔව්. උපතින්ම ඇස් පේන්නේ නැති මිනිස්සයා හුඟක් හොඳයි කියලා හදවත කන ඒ කියන්නේ හදවත අන්ධ මිනිස්සුන්ට වඩා අපිට ඉන්නෙම හදවත අන්ධ පාලකීන් කියලා අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා. ඔව් හදවත අන්ධ පාලකීන් හදවත අන්ධ පාලකීන්.